ThePapare.com අපි අදත් සූදානම් ක්‍රිකට් ක්‍රීඩක එක්සමින් කතා බහකට ඔබ අරගෙන යන්න. ඔහු පසුගිය දවසන් වෙච්ච කැරිබියන් තරගාවලියකදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් බටහිර ඉන්දියා ඒ කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක් ලබා ගන්න සමත් වුණා තමන්ට ලැබිච්ච එකම තරගෙදී. ඉතින් මේ දස්කම පාපු ක්‍රීඩකයා තමයි විමුක්ති පෙරේරා. ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම හොඳ වමත් වේග පන්දුව වන්නේක්. ඉතින් ඔහුත් එක්ක තමයි කතා බහට සූදානම් වෙන්නේ අද. ආයුබෝවන් විමුක්ති. ආයුබෝවන්. විමුක්තිගේ මුලින්ම අහලා බලමු. විමුක්තිගේ අතීතය ගැන ටිකක් හැරිලා බැලුවොත් අපිට මතක් වෙන්නේ ඔහු පුංචිම පුංචි කාලේදී ක්‍රිකට් ක්‍රීඩාව පාසලේදී කරලා නැති කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ආවේ කියලා අපි ටිකක් අහන්න සූදානම් වෙනවා. මොන වගේද ඔබේ ආරම්භය පාසලේදී? පාසලේදී මුලින්ම ක්‍රීඩා කරේ 17න් පහළ කණ්ඩායමට. 17න් පහළ බී කණ්ඩායමට තමයි ක්‍රීඩා කරේ මුලින්ම. ඊට පස්සේ එතනදී දක්වපු දක්ෂතා හින්දා පාසලේ පළමු පෙළ කණ්ඩායමට අවුරුදු දෙකක් ක්‍රීඩා කරා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ තරඟ වලට අවතීර්ණ වෙලා ඒ දක්ෂකම් වලින් තමයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තීරණපත් වුනේ. ඔව්. ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා අපි කලිනුත් කිව්වනේ. ඉතින් අපිට මතකයිනේ සුලෝහිත සංග්‍රාමය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රිකට් තරඟ අතුරින් ඉතාමත් ප්‍රමුඛ තරඟාවලියක්. එහිදී ඔහු හොඳින් දක්ෂකම් දක්වලා තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරමුද අපි? ඔව්. මම එක සුලෝහිත සංග්‍රාමයකට විතරයි ක්‍රීඩා කරේ. එහිදී සුලෝහිත සංග්‍රාම මහ ක්‍රිකට් තරඟයේදී කඩුලු 4කුත් එක් දින තරඟයේදී කඩුලු 5කුත් දාවා ගත්තා. එක් දින තරඟයේදී හොඳම පන්දු යවන්න වෙන්න පුළුවන් වුණා. ඒක තමයි විශේෂ අත්දැකීම. ඔව්. එතනින් ආරම්භ කරපු විමුක්ති පෙරේරා අද ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ගැන ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් දන්නේ නැහැ. අපි ජාත්‍යන්තර කණ්ඩායම ගැනත් යම් යම් දේවල් දන්නවා. නමුත් ඒ කණ්ඩායම ගැන දැනගන්න තියෙන අවස්ථාව ටිකක් අඩු නිසා අපිට අවස්ථාවක් කරන් දෙනවද ඒ ගැන පොඩ්ඩක් දැනගන්න? මොන වගේ පරිසරයක්ද තියෙන්නේ ඒ කණ්ඩායම ඇතුලේ? ඇත්තටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කියන්නේ අපේ දෙවැනි පෙළ කණ්ඩායම. ඉතින් එහෙදී ක්‍රිකට් ක්‍රීඩකෙක්ට තමන්ගේ දක්ෂතා දියුණු කරගන්න ඒ සියලු දේට අවශ්‍ය උපරිම සහයෝගය සහ අවස්ථාව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේදී හම්බෙනවා. හොඳ කෝචින් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒකල්ලොත් එක්ක ඇත්තටම මට මේ ඉවරවෙච්ච තරඟාවලදීත් ඊට කලින් තරඟාවලදීත් ලොකු සහයෝගයක් හම්බුණා. ඉතින් අපි ජාතික කණ්ඩායමට එන හැම තරුණ ක්‍රීඩකයෙක්ගේම අඩිතාලම වැටෙන්නේ ඒ කණ්ඩායමේ. ඉතින් එතන ඇත්තටම ඉතාමත් හොඳ තැනක්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමෙන් ලොකු සේවයක් වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඔව්. දැනට ඒ කණ්ඩායම නියෝජනය කරත් විමුක්ති පෙරේරා තමන්ගේ ක්‍රිකට් දිවියේ මුල් කාලෙදී ඔබට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා ජාතික සංචිතයත් නියෝජනය කරන්න. ඒ ගැන ටිකක් මතක් කරමු. ඒ කාලේ ටිකක් දෙවැන්ත ක්‍රීඩක ශ්‍රී ලංකා හිටියා නේද? ඔව්. එතකොට 2013 තමයි මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරිපත් වුණේ. එතකොට දකුණු අප්‍රිකානු සංචාරයකට මෙහි ලංකාවේ තිබ්බ එකක්. එතකොට කුමා සංගක්කාර මහේල ජයවර්ධන වගේ දෙවැන්ත ක්‍රීඩකයොත් හිටියා. ඉතින් ඒ අවස්ථාව ඇත්තටම අදටත් මගේ ක්‍රිකට් ජීවිතේ හොඳම දවස ඒක. ආයි ඒ වගේ දවසක් උදා වෙයි කියලා බලාපොරොත්තු වෙන්න. ඔව්. අන්තර් සමාජ මට්ටමේදී ඔබ නියෝජනය කරන්නේ SSC කණ්ඩායම. SSC කණ්ඩායමට ක්‍රීඩා කරන අතරේදී ඔබට ගොඩක් බාධක හම් වෙන්න ඇති මේ අන්තර් සමාජ ශ්‍රේෂ්ඨයේදී. අහන්න ලැබෙනවා ඔබ ටිකක් අනිත් අයට උදව් කරන්න දක්ෂයෙක් කියලා පිත්ත අතර ගත්තාම. ඒ කියන්නේ අපි කියන්නේ කතාවට ලෑල්ල දානවා කියලා. ඔබට පුළුවන් මම හිතන්නේ අනිත් ක්‍රීඩකෙක් හොඳින් පිටිකරණය දෙද්දී ඔහුට අවස්ථාව ලබා දෙන්න ඔබගේ කඩුල්ල නොදී අනිත් පිළට. ඒ වගේ අවස්ථාවක් මතක් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවද? කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මම කොහොමත් මං කඩුල්ල ආරක්ෂා කරන් පන්දුවට පහර දෙන්න තමයි වැඩිපුර කැමති. ඉතින් ගොඩක් කට්ටියට කරලා මේ අනිත් පැත්තේ ඉඳලා තියෙනවා. ඌක ලැබා සංකෝත් ලෑල්ල දාගෙන ඉඳලා තියෙනවා. විශේෂ අවස්ථාවක් කියලා මට එක ශ්‍රී ලංකා ඒ තරඟයකදී කෞශල් සිල්වා ශතකයක් ලබා ගන්නකම් එහා පැත්තේ හිටියා මතකයි. ඒක තමයි. පන්දු කීයක් විතර ඉන්න උනාද එතන? පන්දු 30කට 40කට මුණ දෙන්න උනා. ඉතින් එයාගෙනුත් ලොකු සහයෝගයක් හම්බුණා. කරගෙන ගියා. ඔව්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වෙලාවේදී ගොඩක් බැනුම් මහන තැනක තමයි තියෙන්නේ. නමුත් අපි අහන්න සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඔබ තරුණ ක්‍රීඩකයෙක් හැටියට දකින්න මොන හරි හොඳ දේවල් තියෙනවද? අපි දිනු කරගෙන ඉන්න දේවල් මොනවද? ඇත්තටම ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඒ කියන්නේ පිට කට්ටියට ඒ වගේ දේවල් පේන්නේ නැහැ. ගොඩක් ක්‍රීඩකයන්ට පහසුකම් දීලා තියෙනවා. දැන් මේ තරඟ සංචාර තියෙනවා. එතකොට පුහුණු සංචිත ගොඩක් තියෙනවා. ඉතින් ක්‍රීඩකයොත් ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් ඒ දේ ගොඩක් එළියට පේන්නේ නැහැ ගොඩක් කට්ටියට. ඉතින් ගොඩක් කට්ටිය දකින්නේ තරගයේ ටීවී එකේ පෙන්වන තරගයේ විතරයි. ඉතින් ක්‍රීඩකයෝ ගොඩක් ඊට පිටිපස්සෙන් කැපකිරීම මහන්සියෙන් කරනවා. ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් නැතුව තමයි ඉතින් තියෙන්නේ. උනාට මම කියන්නේ ගොඩක් කාලවලට ඒකේ ප්‍රතිඵල හම්බෙයි ඉක්මනට. ඔව්. ශ්‍රී ලංකා
ඒ කණ්ඩායම නියෝජනය කරමින් දැන් හිටියට ඔබට ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්න, ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට පන්දු යවන්න. ඉතින් ඔබ හමු වෙච්ච ඔබට හමු වෙච්ච අමාරුම පිටිකරු කවුද පන්දු යවලා දවා ගන්න හෝ පන්දු යවලා පරිස්සම් වෙන්න? මම ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවත් එක්ක පුහුණු තරඟ ක්‍රීඩා කරලා තිනවා. එහෙදී අමාරුම පිටිකරු ABDDS තමයි බෝල් කරද්දි මට හිතුනේ අමාරුයි කියලා යාට. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ටිකක් පන්දු යවන්න ලේසි වුණා. එහෙම තමයි. ඔව් දෙන්නම ටිකක් වෙනස් ඉරියව් තියෙන. වෙනස් ඉරියව් තියෙන දෙන්න. ඒක නිසා ටිකක් අමාරුයි. ශ්‍රී ලංකාවෙත් ඉන්නවද ඔබට අමාරු ක්‍රීඩකෙක් පන්දු යවන්න? අමාරු ක්‍රීඩකයෝ ඉන්නවා. ගොඩක් ඉන්නවා. මම SSC කණ්ඩායමට ක්‍රීඩා කරන්න කලින් SSCට against ක්‍රීඩා කරනකොට මම කෞශල් සිල්වට පන්දු යවන්න එච්චර කැමැත්තක් නැහැ. මොකද එයා හරි හොඳට බෝලේ අන්තිම වෙනකම් බලනවා. ඔව්. ඉතින් අනාගතය ගැන ඇහුවොත් අනිවාර්යයෙන්ම අපි දන්නවා අනාගතයේදී ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට යෝජනා කරන බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒ වගේ මේ වෙලාවේ දස්කම් අතර ඉන්නේ. ඔබ කඩලු හතරක් දාගෙන තිනවා ලැබුණු එක තරඟෙදි. ඉතින් ඔබ තවත් වෙනත් විදිහකින් ඉදිරියට යන බලාපොරොත්තු වෙනවද ක්‍රිකට් සමග සමබරව? දැනට නම් එහෙම බලාපොරොත්තු නැහැ. මම හැට් නැෂනල් බැංකුවේ රැකියාව කරන්නේ. ඉතින් ඒ අරෙන්ද ක්‍රිකට් තමයි ප්‍රධාන දේ. පුළුවන් තරම් දස්කම් දක්වලා හැම අවස්ථාවකදීම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න තමයි බලාපොරොත්තු. ඔව්. අද ඒ කතාබහට එකතුනේ අපිත් සමගින් විමුක්ති පෙරේරා. ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. දැනට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් හොඳින් දස්කම් දක්වන වමත් වේග පන්දු යවන්නෙක්. ඔහුට සුබ පතනවා ඉදිරියටම ගිහිල්ලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් විමුක්ති සුබ පැතුම් අපෙන් thepapare.com වෙනුවෙන්. නැවතත් සතියක තවත් ක්‍රිකට් ක්‍රීඩකෙක් සමගින් එකතු වෙමු කතාබහකට. thepapare.com සමගින් දිගට පැදී ඉන්න.